සුබ මධ්‍යහනක් අයිටින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කීර්ති ප්‍රතාපසිංහ මම මල්කි උඩලමත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ලෝක වනාන්තර සමුළුව ජනපති අද අමතයි තාක්ෂණයට ඉතිහාසයේ සම්බදියාව අපේ අතේ තියෙන ජංගම දුරකථනයේදී ආ බැලුවා කෙතෙක් දුර ලෝක වෙනස් වෙනවා තව වෙනස් වෙන්න තියෙනවා දැන් අලුත් ලෝකයකට යන්නේ කෝටි දෙකකට ආසන්න රත්රන් තුගයක් අත්අඩංගුවට පාපන්දු කිරුලෙන් ඔදවැදුණු ප්‍රංශ ප්‍රේක්ෂකීන්ට ජල ප්‍රහාර හයවන ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුව හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ විශේෂ දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දිනේ පැවැත්වීමට නියමිතයි ලෝකීට වනාන්තරවල දායකත්වය ලබා ගන්නී කිසිදෙන පිළිබඳව සුවපැලීම මෙම සමුළුවේ තේමාවයි ලෝකේ වන සංරක්ෂණ ප්‍රතිපත්තීන් අනුව නව වැඩසටහන් රැසක් පිළිබඳ ලෝක රාජ්‍ය නායකයන් ජාත්‍යන්තර සමුළුවේදී සිය අවධානය යොමු කරනවා දැනට ශ්‍රී ලංකාවේ පවතින 129ක් වූ වන ගහනය 132 දක්වා ඉහළ නංවා ගැනීමට ගත යුතු ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා තාක්ෂණික දියුණුවත් සමග රටේ පරිවර්තනයක් ඇති විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ජංගම දුරකථන ඇතුළු තාක්ෂණික උපකරණවලට රටේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම වැදගත් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය රජමහා විහාරයක් බවට පත්කිරීමට අදාළ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම ස්වාමින් වහන්සේ වෙත මෙහිදී පිළිගැන්වුණා ඊට අදාළ සමරු පලකද අග්‍රාමාත්‍යවරයා නිරාවරණය කළා අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා අපි මධ්‍යම අධිවේග මාර්ගයේ කොළඹ ඉඳන් විශේෂයෙන්ම නුර දක්වා තිකරහම දැනට දෙවනි අධීරය මම ඉතින් වැඩ කටයුතු කරගෙන යනවා පළවෙනි අධීරය කොළඹ ඉඳන් මීරිගමට ආරම්භ කරන්න යනවා තුන්වෙනි අධීරය පොතුහැර ඉඳන් ගලගෙදරට කරනවා අපි දැන් හතරවෙනි අධීරය ගලගෙදර ඉඳන් කටුගස්තොට ඉන්දියානු ආණ්ඩුව එක්ක සාකච්ඡා කරනවා දැන් ඉතින් මෙතනියේ පහසුකම් ඇති වුනහම කොළඹ හා ඒ සම්බන්ධය දියුණු වෙනවා කොළඹ පමණක් නෙමෙයි අද පෑ පහක් යනවා නුවරට යන්න පෑ හතරකින් හම්බන්තොට යන්න පුළුවන් විදියට මහා මාර්ග පද්ධතිය සකස් කරනවා ඒත් මේ මහා මාර්ග පද්ධතිය කොළඹට තියෙන සම්බන්ධය නිසා අලුතෙන් අපි බැලුවේ මේ රටේ කර්මාන්ත දියුණුව වයඹ පළාතට ලබලා දෙන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබලා දෙන්න. මේ ප්‍රදේශයේ ශීඝ්‍ර පරිවර්තනයක් සිදු වෙනවා. එහෙනම් ඒ පරිවර්තනයේ තුලදී අධ්‍යාත්මික අංශය ආරක්ෂා කිරීම ඔබ වහන්සේලා වගකීමක් හැටියට අපි සැලකනවා. ඒක අපි 21 වෙනි සතවර්ෂය කියන්නේ මීට වඩා වෙනස් යුගයක්. අපි සියලු දෙනාම දන්නවා. අපේ අතේ තියෙන ජංගම දුරකථනයේදී ආ බැලුවා. කෙතෙක් දුර ලෝක වෙනස් වෙනවා. තව වෙනස් වෙන්න තියෙනවා. එහෙනම් අලුත් ලෝකයකට යන්නේ. එහෙනම් මේ තාක්ෂණය තුල අපි කොහොමද මේ දැනුම ලබලා දෙන්නේ මම සමහර විට මේ තාක්ෂණයේ දුවම් මට පුදුම වෙනවා සමහර රටවල් දැනට මේ උත්සාහ කරන් තියෙන තමන්ගේ ඉතිහාසයේ කුමක්ද කියලා එතෙන්ට ඇතුල් කරන්න අවාසනාවකට අපේ මාධ්‍ය එහෙම එකක් සිදු වෙලා නැහැ BBC සේවය බලන්න විටින් විට ඉංගලන්තේ මහා බ්‍රිතාන්‍ය ඉතිහාසය ගැන කියනවා රජයේ මේ වැඩකට උදව් කරනවා වාගේම මං හිතන්නේ මාධ්‍යයටත් ඇති මේ අඩුව ගැන දැන් අලුත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරගෙන නැහැ ඌමනා නැත්තම් ඌමනා නැහැ ඒක ආපහු බල කරන්නේ ඒත් ඇත්ත වශයෙන්ම රටේ ඉතිහාසයේ කුමක්ද සංවාදනය කිරීම ගැන මගේ තැන වැටසටහන තව මාසයක් තුලදී අපිට දැනුම් දෙන්න පුළුවන් විශේෂයෙන්ම මෙතනින් කියනවා නම් ඉතින් තමයි අපේ ඉතිහාසයේ ඉදිරියට ගෙනියන්න අලුත් වැඩසටහන තමයි එතන තියෙන්නේ ඒක අපිට වාගේම රටේ හැම ජන කොටසකම යුතුයකමම අකිල විරාජකාරිය වසම් ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍ය ජේසී අලවතුවල නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා එහි සභාපති එම්කේ ජයවර්ධන මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා මිල සූත්‍රය අනුව වැඩි වෙන්නේ බනිස් නෙමෙයි තෙල් අඩු වෙන්නේ තෙල් ලෝක වෙළඳ පොලේ අපි දැක්කා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඉන්ධනවල ගාන කීයද ගෑස් ගාන කීයද කියලා අපි මේ මිල සූත්‍රය ඉදිරිපත් කරලා මේ ඉන්ධනවල ගාන වගේම ගෑස් වල ගානත් විශාල වශයෙන් පහත බැස්සුවා අද වෙනකොටත් අපි ඩීසල් වැඩි කළා භූමි තෙල් වැඩි කළා ගෑස් වැඩි කළා කියලා කිව්වට 2014 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දීපු ගානට වඩා අදත් අඩුයි ඒ ගාන
ඒ කියන්නේ අපිට මැද්දදී හොරකම් කරන්නේ නැතුව සත්‍ය විදිහට ලෝකෙන් ලැබෙන තෙල් බැරලයක මිල අනුව ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලයි මිල සූත්‍රය හඳුන්වා දීමෙන් කරන්නේ. නමුත් අපි දන්නා පහුගිය දවස්වල මිල සූත්‍ර හඳුනා දෙන්න පහුගිය ආණ්ඩුවට බැරි වුණා. මොකද හෙජින් කියලා ගිවිසුමක් ගහලා කෝටි ප්‍රකෝටි ගාණක් අතරමැදියන් වශයෙන් පහුගිය රජය විනාශ කරා. එතකොට නමුත් අද බොහොම සරල විනිවිද පේන ක්‍රමවේදයක් තමයි අපි හඳුන්වා දීලා තියෙන්නේ. බේකර් හිමියන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මිල සූත්‍රයට අදාළ වෙන්නේ නැහැ. නමුත් බේකර් හිමියන්ගේ ප්‍රශ්නය අපි කතා කරලා ඒක විසඳන්න රජය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ගෑස් බිල දැන් මේ ඊයේ පෙරේදා රුපියල් 100 ගාණකින් අඩු කරේ. ඒ ඊට කලින් දෙසරයක් මිල වැඩි වුණා. ඒ දෙසරයක් මිල වැඩි වෙච්ච හැරේ එක කිසිම දෙයක් අපි කතා කරෙත් නැහැ වැඩි කරෙත් නැහැ මුකුත් නැහැ. ඒතර මෙయ్యේ පෙද රුපියල් 100 ගානකින් අඩු වුණා. අඩු වුණාට ඒ වෙලේ අපි අර දෙපාරෙම වැඩි කරෙත් නැහැ මේ සැරේ අඩු කරෙත් නැහැ. එතෙන්දී අපි සාධාරණයි. නමුත් අනිත් හේතුව තමයි ගෘහස්ත ගෑස් සිලින්ඩරේ විතරයි මිල අඩු කරලා තියෙන්නේ. මේ බේකරි කර්මාන්තශාලා සඳහා ලබාගන්නේ ලොකු සිලින්ඩරේ. ඒ සිලින්ඩරේ මිල අඩු කරලා නැහැ අද වෙනතුරු. අඩු කිරීමේ කිසිම වාසියක් අද වෙනතුරු ලැබිලා නැහැ. අපි ගෑස් මිල වැඩි කරා කියලා මිල වැඩි කරලත් නැහැ. ඒක හන්ද අපිට ගෑස් මිල මේකට නිමිත්තක් කරගෙන අඩු වැඩි කරන්න කිසිම අවස්ථාවක් නැහැ. මිල සූත්‍රයට අනුව වෙනස් වන්නේ ඉන්ධන මිල මිස බේකරි නිෂ්පාදන මිල නොවන බව නියෝජ්‍ය මාත්‍ය අජිත් මානප්පෙරම මහතා ගණේ මුල්ලේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවට විපක්ෂයේ ඇතමුන් චෝදනා කරනවා. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද? ඒ පිළිබඳවයි මේ සොයා බැලීම. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් 2014 වසරේදී අලෙවි වුණේ රුපියල් 2650කටයි. එහෙත් මෙම වසර වන විට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538ක් දක්වා පහත බැස තිබෙනවා. මේ අනුව පසුගිය රජයේ සමයට වඩා වර්තමානයේ මෙම ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන්නේ පාරිභෝගිකයන්ට රුපියල් 1112ක වාසියක් ලබා දෙමින්. පසුගිය වසර තුන තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන්ද පහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වනවා. 2014 වසරේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් අලෙවි කළේ රුපියල් 386කටයි. මේ වන විට එහි අලෙවි මිල රුපියල් 340ක් වනවා. ඒ අනුව රුපියල් 46ක වාසියක් අද වන විට පාරිභෝගිකයන්ට ලැබී තිබෙනවා. පරිප්පු කිලෝග්‍රෑම් 1ක් පසුගිය රජයේ සමයේ අලෙවි කළේ රුපියල් 220ත් 240ත් අතර මිලකටයි. එහෙත් එහි වර්තමාන මිල වන්නේ රුපියල් 130යි. එයින්ද දල වශයෙන් රුපියල් 90ක වාසියක් සැලසී තිබෙනවා. සීනි කිලෝග්‍රෑමයක් 2014 වසරේදී රුපියල් 116ක මිලකට අලෙවි කෙරුණා. එය මෙම වසර වන විට රුපියල් 96ත් 110ත් අතර අගයක පවතිනවා. මීට වසර 4කට පෙර රුපියල් 125ක්ව පැවති ලොකු ලූණු මිල මේ වන විට රුපියල් 90ත් 100ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබා ගත හැකි. මේ අනුව 2014 වසරට සාපේක්ෂව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළ මට්ටමක පවතින බව ඉතා පැහැදිලි කරුණක්. රජයේ මෙම සියලු සහන ජනතාවට ලබා දෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමින්. වත්මන් රජය රට බහරගත් පසු ස්වාභාවික ව්‍යසන රැසකට මුහුණ දුන්නා. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම විපතට පත් වූවන්ටද කිසිදු අඩුවකින් තොරව සහන සැලසුවා. එමෙන්ම කන්න තුනක් වගා කිරීමට නොහැකි වීමෙන් සහල් මිලේ ඉහළ යාමක් සිදු වුණා. ඊටද සාර්ථකව මුහුණ දෙමින් සහල් ආනයනය කිරීමට රජය කටයුතු කළා. මෙතරම් අභියෝග රැසකට මුහුණ දෙමින් ජනතාවට සහන සැලසූ රජයක් නිදහස දිනාගත් පසු බිහි වී නැති බවයි බොහෝ ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. රුපියල් 1,90,00,000කට වැඩි වටිනාකමකින් යුත් රත්රන් තොගයක් කටුනායක රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි මගින් දෙදෙනෙකු කිලෝග්‍රෑම් 3කට ආසන්න බරකින් යුතු මෙම රත්රන් තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා. ඔවුන් දෙදෙනා කොළඹ සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළි වී තිබෙන්නේ. රත්රන් කැබලි 29ක් ඔවුන් මෙරටට රැගෙන විත් ඇති අතර ගුවන්තොටුපළ ආරක්ෂකංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කටුනායක රේගුව වැටලීම සිදු කළා. බන්ධනාගාර ගතව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන අයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තම අත්සන යොදන බවට ජනාධිපතිතුමා සිදු කළ ප්‍රකාශය පිළිබඳ ස්ථාන කිහිපයකදීම අදහස් පළ කෙරුණා. බෞද්ධයෙකුණත් එතුමා කුඩු විකුණන මිනිස්සාව, කුඩු ගෙන්නන මිනිස්සාව, කුඩු වලට දින දියන් නොරේකම කියන නිසා එල්ලන්න සූදානම් කියලා කියනවනම් ඒ අත්සන ගන්න මම දෙපාරක් හිතන්නේ නැහැ කියලා කියනවනම් ඒ තුල මහා දේරුමක් තියෙනවා. ඒ තුල අපේ හදවතට මහා විශ්වාසයක් එනවා. අපේ දරුවන්
අනාගත සුභවාදී වෙයි කියලා. හැබැයි අපේ හිටපු ජනාධිපතිතුමා මතකයි නේද ගම්පහ පැත්තේ එක මන්ත්‍රීව එක අපේ නියෝජ්‍ය ජනාධිපතිවරයෙක් ඒ කාලේ ඉතිය මං හිතන්නේ එයාට කුඩු ජාවාරම් කරනවා නොයෙකුත් පරිදි වැඩ කරනවා කියලා SCF එක කියලා අල්ලගත්තා මොකද කරේ මහින්ද මහත්තයා පකහණිය චොපරගේ ගියා යාව බලන්න. ඊට පස්සේ බදා ගන්නවා රා රූපවාහිනියෙත් පෙන්නවා. අන්න රැක්ක විදිය जनाधिपत्यूर्ण निधा මුළු කැබිනට් මණ්ඩලෙම අත උස්සලා ප්‍රසාදය පළ කරලා ඒක අනුමත කරලා තියෙනවා. දැන් මේ දවස්වල අපිට මානව හිමිකම් සංවිධාන ඒ වෙනද කතා කරේ නැති කට්ටිය අර කුඩු වලට ළමයි හැබ්බැයි වෙලා විනාශ වෙනකොට ඇස් පෙනුනේ නැති කට්ටිය දැන් නිවේදන ඩිකුත් කරනවා. දාස් ගානක යහපතක් වෙනුවෙන් අපරාධකාරයෙක් නම් එලලා මරන්නේ. ඒකට මං හිතන්නේ නෑ විරුද්ධ වීම සාධාරණයි. සිංගප්පූරුවේ මද්රව්‍ය උවදුරේ ඉන්න ප්‍රධාන ජාවාරකරුවන්ට නීතිය මරණ දඬුවම් දක්වා ගෙනියනවා. ඔය උවදුර මේ රටට හානි කර උවදුරක්. ඒ උවදුර අපි නැති කරන්න, දැඩි පියවර ගන්න රජයක් වශයෙන් අපිට ශක්තිය තියෙන්න ඕනේ. ඒක අපේ රටේ ජනතාවට අපිට තියෙන වගකීමක්. අපි මේ ප්‍රශ්නෙන් අපේ තරුණ පරම්පරාව ආරක්ෂා කරගන්න කාටත් වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉටු කරන්න ඇඹරෙන්න හොඳ නැහැ. අපි පසුබහින්න හොඳ නැහැ. මරණ දඬුවම් ක්‍රියාත්මක කරන් ඔය බරපතලම කුරුජාවාරංකරුව 10 දිනක්වත් අඩු ගානේ ඊළඟ මාසය තුල එල්ලලා මරන්න අපි ගරු ජනාධිපතිතුමාගේ මතයට එකඟයි. එතුමා රටේ ජනාධිපති හැටියට කැබිනට් මණ්ඩලෙත් අනුමැතිය අරගෙන මේ බරපතල මද්රව ජාවාරංකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කෙන ස්ථාවර ඉන්නවනම් අපි අත් දෙකම උස්සලා හා කියලා කියනවා. මරණ දඬුවම සජ්ජාතින්ගේ සංවිධානින ප්‍රබලම රටාන්නේ ඇමරිකාව. ඇමරිකාවෙත් සමහර ප්‍රාන්තවල ක්‍රියාත්මක වෙනවා. ඒක එක ප්‍රාන්තවල නීතිය වෙනස්. ඒක හන්ද සජ්ජාතින්ගේ සංවිධානයට ඒකට විරුද්ධ වෙන්න ඒකට මැදිහත් වෙන්න අවශ්‍යයක් නැහැ. එහෙනම් ඉස්සෙල්ලා ඇමරිකාව වගේ රටවල නවත්තලා එන ආවොත් අපට ඇහුම්කන් දෙන්න පුළුවන්. කකුලක් පස්සට ගන්නෙ නැතුව හරියට මේ වැඩේ කරන්න එනවා. කුඩු ජාවාරම්කාරයෝ කියන්නේ විශාල වශයෙන් මුදල් තියන අය. ඒවා පිටිපස්සේ දේශපාලනඥයෝත් ඉන්නවා. මැදිහත් වීම අනිවාර්යෙන් එනවා. ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. නව ස්ථානීය දඩපත්‍රිකාව ඊයේ සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව ස්ථානීය දඩපත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත් නීතිගරුක රියදුරෙකු නිර්මාණය කිරීම මෙන්ම මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කරගනිමිනුයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ. මින් පෙර පැවති දඩපත්‍රිකාවේ සඳහන් වූයේ වැරදි 23ක් පමණයි. සංශෝධිත ස්ථානීය දඩමුදල් අය කිරීම මේ වසරේ ජනවාරි 15 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරුණා. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණිනුයි රථවාහන සම්බන්ධ නව දඩමුදල් සංශෝධනය සිදු කර ඇත්තේ. වැරදි සඳහා මින් පෙර අය කළ දඩමුදල්ද සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව අධික වේගයෙන් රියදහවනේ සඳහා පනවා තිබූ රුපියල් 16 දඩමුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා තිබෙනවා. මාර්ග නීති උල්ලංඝනය කරමින් රථවාහන දහවනේ කිරීම සහ පොලිස් නිලධාරින්ගේ විධාන හා සංඥාවලට අවනත නොවීම සඳහා කලින් පැවති රුපියල් 16 දඩමුදල රුපියල් 2000 දක්වා වැඩිව තිබෙනවා. නව සංශෝධනයට අනුව රියදහවනේදී රියදුරු බලපත්‍රය රැගෙන නොයාම සඳහා අය කිරීම දඩමුදල රුපියල් 1000ක් වන අතර රියදුරු බලපත්‍රයක් ලබා නොගෙන රියදහවනේ කරන්නේ නම් අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරනවා. බීමතින් රියපදවන්නන් සඳහා පෙර පරිදිම දඩපත්‍රිකාවක් ලබා දීම සිදු නොවන අතර අදාළ පුද්ගලයා ඍජුව අධිකරණයට ඉදිරිපත් කරනවා. මාර්ගයක නවතා තැබියදී పూర్ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම සහ උපදේශන බලපත්‍ර නොමැතිව උපදේශන කටයුතු වල නිරත වීම වෙනුවෙන් පැනවෙන ස්ථානීය දඩමුදල රුපියල් 2000ක් ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම මාර්ග සංඥාවලට අවනත නොවීම ආසනපටි භාවිත නොකිරීම හා යතුරුපැදිවල ගමන් කිරීමේදී ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳීම ආදී වැරදි සඳහා අය කෙරෙන ස්ථානීය දඩමුදල රුපියල් 1000ක් සංශෝධිත නව නීතියට අනුව නුසුදුසු සංඥා භාවිතය වාහනයකින් අධික ශබ්ද පිට කිරීම මෝටර් රථයක් මාර්ගයක නතර කර තැබීම යන ස්ථානීය වැරදි සඳහාද රුපියල් 1000ක දඩමුදලක් අය කෙරෙනවා දුම් සහතිකයේ සහයෝගිතා සහතිකයේ ලබා නොගැනීමේ වරදට පැනවෙන ස්ථානීය දඩය රුපියල් 500ක් පැරණි නීතියට අනුව දඩමුදල් ගෙවීම සඳහා උපරිම දින 14ක කාලයක් හිමි වුණා නව සංශෝධිත නීතියට අනුව පනවන දඩමුදල ගෙවීම සඳහා දින 28ක කාලයක් හිමිවන අතර මුල් දින 14 ඉක්ුත් වීමෙන් පසු රියදුරන්ට අදාළ දඩමුදල මෙන් දෙගුණයක් ගෙවීමට සිදු වනු ඇතේ
විනයගරුක රුයදුරන් බිහි කිරීමේ අරමුණින් නව සංශෝධිත දඩමුදල් නීතිය හඳුන්වා දුන් බවයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම කිහිපයක් දෙවෙනි ප්‍රදේශ කිහිපයකදී පැවැත්ුණා. බුලත් සිංහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්ුණේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. බුලත් සිංහල සංවිධායක තුසිත කුලරත්න මහතා එය සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය පියසෙන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක යන මහතුරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්ුණේද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මිනුවන්ගොඩ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතායි එය සංවිධානය කර තිබුණේ. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා දැන් මේ දවස්වල පොට්ටුවේ නොයෙකුත් අය කතා කර කියනවා අපි අරයට දෙන්නේ නැහැ ජනාධිපති වෙන්න මෙයාට දෙන්නේ නැහැ ජනාධිපති වෙන්න කියලා. දැන් ලොකු අවුලක් ඇති වෙලා තියෙනවා. දැන් මම ඊයේ වෙලාව දැක්කා කුමාවෙල්ගම මන්ත්‍රීතුමා කියනවා ගෝතාබ රාජපක්ෂ සුදුසු නැහැ කියලා ජනාධිපති වෙන්න. වාසුදේව නානක්කාර සන්ධානයේ තවත් නායකයෙක් කියනවා ගෝතාබ රාජපක්ෂව පිළිගන්න බෑ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්ටර්වියු දීලා කියනවා ගෝතාබ රාජපක්ෂත් ඉන්නවා හැබැයි තවත් අයත් ඉන්නවා කියලා. තම ඒගොල්ලන්ට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරගන්නත් බෑ. දැන් මම අහන්න කැමතියි අපේක්ෂකයෙක් තෝරගත්තත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දිනා ගන්න බැරි වුණු ජනාධිපති මැතිවරණය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැසීම පැවැත්ුණා. සේරුවිල සංවිධායක නලින් ගුණවර්ධන මහතා සංවිධානය කළ මෙම උත්සවයට ජනතා නියෝජිතයන් රැසක් එක්ව සිටියා. ලබන අවුරුද්දේ මැතිවරණ වර්ෂයක් විදියට එන්නේ මොන මැතිවරණයද? ඒ සාර මැතිවරණයේ කිම්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂය ශක්තිමත් කිරීම තමයි අපි දැන් කරගෙන යන්නේ. මේ බලමණ්ඩලයට තේරී පත්‍ර නිලධාරීන්ට වග්ගීමක් තියෙනවා. ඒ වග්ගීම තමයි නිලය අරන් තමන් බබලන එක නෙමෙයි. ඒ නිලයට ගැළපෙන වගකීම පරිත්‍යාගය මේ පක්ෂ වෙනුවෙන් ඉදිරි කාලය තුල කරන එක තමයි ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ. මිලියන 33 දහසක පොහොර සහනාධාරයක් වත්මන් රජය ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්. කට්ටිය කිව්වා මේ ආණ්ඩුවාම කෘෂිකර්මාන්ත ඉවරයි සහන දෙන්නේ නැහැ පොහොර සහනාධාරය කපනවා කියලා. දැන් පොහොර සහනාධාරට මිලියන 33 දහක් දෙනවා. එහෙමනම් කොච්චර ප්‍රමාණයක් අපි සල්ලි වෙන් කරලා තියනවද සල්ලි වියදම් කරනවද කියන එක පිළිබඳව තමුන්නාසලා කල්පනා කරලා බලන්න. කැබිනට් තීන්දුවලින් බැහැරව හිතුමනාපයට ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීමට පරිපෝෂක නාශක රෙජිස්ටාර්වරයාට කිසිදු හැකියාවක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. 2015 වසරේදී සියලුම භෝග සඳහා ග්ලයිපොසෙට් භාවිතය තහනම් කරනු ලැබුවා. බැබිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත 2017 වසරේදී තේ සහ රබර් යන භෝග සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව එම තහනම ඉවත් කෙරුණා. එහෙත් පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා පසුගියදා නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් සියලුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිපොසෙට් තහනම ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරන්නේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීමට මිස සියලු භෝග සඳහා වන තහනම ඉවත් කිරීමට නොවන බවයි. දැන් පුවත් කිහිපයක් ලොඩෙන්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 71 වන ජාතික උපසම්පදා පුණ්‍යෝත්සවය ලබන 19 වනදා සිට දින 6ක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අම්පාර ඓතිහාසික ගල්ඔය නිම්නයේ ජලතලය මත ඉදි වූ සීමා මාලකයේදී. මෙහි සමාරම්භක උත්සවය අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී ලබන 19 වනදා පැවැත්වෙන බව නාරහේම්පිට රාමඤ්ඤ නිකාය මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණා. එම නිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය වල්ගොඩ ගුණසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි එම මාධ්‍ය හමුව පැවැත්ුණේ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී රට වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදන් වූ රණවිරුවන්ට උපහාර දැක්වීම ගණේ මුල්ලේදී සිදු කෙරුණා. හොරගොල්ල ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරු ස්මාරකය අභියසදී එය පැවැත්ුණේ. රණවිරුවන්ට උපහාර පිරිනැමීම වෙනුවෙන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ඉන්ග්මාර් බර්ග්මාන් මහතා වෙනුවෙන් සංවිධානය කළ ජන්ම සමරු සන්ධ්‍යාව කොළඹදී පැවැත්වුණා. ක්ෂේත්‍රීය කේන්ද්‍රයයි මෙය සංවිධානය කළේ. කලාශූරි එඩ්වින් ආර්යදාස මහතා මෙහිදී විශේෂ දේශනයක් සිදු කළා. දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ ගංගොතුරින් විපතටපත් ජනතාව වෙත ආධාර ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 350ක පමණ මුදලක් මෙහිදී ආධාර ලෙස පිරිනැමුණා. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෑගල්ල වෙරගල යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 142 දෙනෙකු විසිර යාමේ උත්සවය පැවැත්වුණා. එම රෙජිමේන්තුවේ 11 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් ටීජේ නානායකාර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය පැවැත්වුණේ. මෙහිදී අතිශූර සෙබළා ලෙස සම්මාන හිමි කරගත්තේ DPPB දසනායක මහතායි. ගමට පොලිසිය ගෙන යාමේ තේමාව යටතේ ආරම්භ කළ ප්‍රජා පොලිස් ජංගම සේවාවක් ජයලදී පැවැත්වුණා. ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීම දිලිඳු ජනතාව වෙත වියලි ආහාර ලබා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. අසරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnnews.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala